සුවදසක් හැමෝටම අද 2024 අප්‍රේල් 9 වනදා අදින වර්තාව උත වැදගත් අධ්‍යාපන ප්‍රවෘත්ති සම්බන්ධ පැදුණු වන්නේ විශේෂයෙන්ම 2021 හා 2022 වර්ෂවල උසස් පෙළ විභාගයේ මුහුණදී ප්‍රතිඵල ලබාගෙන ඒ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාල පිරිස සඳහා ඇතුළත් වීමට අයදුම්පත් රොමි ක්‍රීම් බලාපොරොත්තු වන සහ අයදුම්පත් යොමු කළ අයටයි මේ නිවේදනය ඉදිරිපත් වෙන්නේ. මෙත පෙර අවස්ථාවකදී අධ්‍යාපන අමාත්‍යාංශ මගින් ජාතික අධ්‍යාපන විද්‍යාල පිරිස සඳහා 2021-22 වර්ෂවල ප්‍රතිඵල මත සිසුන් බඳා ගැනීමට අවශ්‍ය කරන අඳුම්පත්‍රය යොමු කරාම මේ වෙබ්ඩේ හරහා. ඉතින් මේ වෙබ්ඩේ හරහා මෙසේ නිකුත් කිරීමේදී යම් කාල සීමාවක් තුළදී මේ වෙබ්ඩේ ක්‍රියාත්මක වන්නේ හරියට. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මෙසේ ඔබට අඳුම්පත් වල කාල සීමාව දීලා තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාස 10 දක්වා ඔබට පුළුවන් අඳුම්පත් යොමු කරන්න ජාතික අධ්‍යාපන විද්‍යාල පිරිස සඳහා. ඒ වගේමයි පසුගිය අප්‍රේල් 5 දින සිට අපේ 10 දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට එම අයදුම්පත්වල යම් සංශෝධනයක් අවශ්‍ය නම් ඔවුන්ට ඒ කාර්යය කරන අවස්ථාවක් තිබෙනවා අපේ 11 සිට අපේ 17 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා. ඉතින් මේකට හේතු තමයි පසුගිය දින කිහිපයකදී මේ වෙබ් අඩවිය නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. අපි දැක්කයි බව වෙබ් අඩවිය ප්‍රවේශ වීමේදී. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණ කර තිබෙනවා අපේ 10 දක්වා අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දී කරන්න. ඒ වගේමයි පසුගිය අප්‍රේ 5 දින සිට අප්‍රේ 10 දක්වා අයදුම්පත් යොමු කළ අයට අවශ්‍ය නම් අවස්ථාව තිබෙනවා අප්‍රේල් 11 සිට 17 වනදා දක්වා මධ්‍යම රාත්‍රි 12 දක්වා ඔබේ අයදුම්පත්‍රය නැවත සකස් කිරීම අවස්ථාව ලබා දී තිබෙනවා. එහෙමනම් මේ නිවේදනය වැදගත් වෙයි. බොහෝ දිනක කලබල වුණා තමන්ගේ ඇප්ලිකේෂන් එක යොමු කරනවද හරියට බලා ගන්න බැරි වෙයි කියලා. ඉතින් වර අවස්ථාව තිබෙනවා ඔබේ ඇප්ලිකේෂන් යොමු කරන්න අලුතෙන්. ඒ වගේමයි ඔබේ ඇප්ලිකේෂන් එක වෙනස් කරන අවස්ථාව තිබෙනවා. මෙන්න මේ තියෙන app එක නවකින ස්ථාරා ඔබට පුළුවන් නව අඳුම්කරුවෙකු විදිහට අප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔබ මීට පෙර අඳුම්පත්තු මිල නැතිනම් ප්‍රස්තාව තියෙන මෙන්න මේ අවස්ථාව හරහා තෝරා ගන්න. ඔබ මීට පෙර අඳුම් කළා නම් ප්‍රස්තාව තියෙනවා edit the submitted application කියන අවස්ථාව තෝරලා ඔබ ඇප්ලිකේෂන් එක නිවැරදි කර ගන්න. එහෙමනම් මෙන්න මේ අවස්ථාව දෙදී දිනවා මම හිත බලන දිනේ අලුතෙන් අඳුම්පත්තු මිල හැකි අවසාන දිනය අප්‍රේල් 10 අප්‍රේල් 11 සිට 15 දක්වා ප්‍රස්තාව තිබෙනවා ඒ ඇප්ලිකේෂන් එක නැවත වෙනස් කිරීමේ අවස්ථාව ලබා දෙනවා. එහෙමනම් මෙන්න මේ නිවේදනය ඉතාලි දෙකත් වේවි. ජාතික අධ්‍යාපන විද්‍යාව පිරිස සඳහා මේ වරදුම්පත් තුමු කළ හැම කෙනෙක්ටම ඒ නිසා මේ වීඩියෝ එක එවැනි කෙනෙක් දන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ කෙනෙකුට ෂෙයා කරන්න. එහෙමනම් මේ වගේ වැදගත් අධ්‍යයන ප්‍රතිරින් අපි ඉදිරි සමයේත් එක්ක ඔබට සුබ දවසක්.